ආයිබෝන් සිනමා බෝ වේවා ඉතින් කොහොමද යාළුවනේ ටික කාලෙක නිහඬියාවකට පස්සේ අපි හිතුවා ආයෙමත් ඔයාලා වෙනුවෙන් 6:30 න් ලස්සන මූවීස් ටිකක් අරගෙන ඉන්න ඉතින් හැමදාමත් අපිත් එක්ක ඉන්න ආදරණීය ඔයාලව සාදරයෙන් පිළිගන්න ගමන් අද අපි කතා කරන්න යන්නේ 2022 වසරේ තිරගත වුණු හරිම ලස්සන සංවේදී වගේම ආදරණීය චිත්‍රපටයක් ගැන බොලිවුඩ්ේ සුපිරි තරුවක් වෙන ලෝකෙම අඳුනන ටොම් හෑන්ක්ස් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතේ රඟ දක්වන්නේ ඩොලර් මිලියන 50ක් වියදම් කරලා ඩොලර් මිලියන 112ක වාර්තාගත ආදායම මක්තියන්නත් අපි අද කතා කරන මේ මෑන් කෝල් ඔටෝ කියන චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු මේ චිත්‍රපටියේ කවුද මේ ඔටෝ කියලා බලන්න. ඔටෝ. එහෙම නැත්නම් ඔටෝ ඇන්ඩර්සන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ පෙනිසිල්වේනියානු ප්‍රාන්තයේ පීටර්ස්බර්ග් වල. ඔටෝගේ බිරිඳ සොන්නා පාසල් ගුරුවරියක්. ඔටෝ කියන්නේ තමන්ගේ නෝනට හද පතුලෙන්ම ආදරය කරපු ගොඩක් ආදරණීය සැමියෙක්. ජීවිතේ සැඳෑ කාලයේදී කොයිතරම් ආදරයෙන් හිටපු දෙන්නෙක්ට වුණත් එකිනෙකට කලින් යන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඒ ලෝක ධර්මතාවයට අනුව ඔටෝගේ ආදරණීය නෝනා ඔටෝට කලින් මේ ලෝකෙන් සමු ගන්නවා. ඔටෝ තමන්ගේ නෝනට ගොඩක් ආදරය කරපු සැමියෙක් වුණ නිසා තමයි සොන්නාගේ මරණය ඔටෝට දරා ගන්න ටිකක් අමාරු වෙන්නේ. ටිකක් නෙමෙයි සොන්නා මිය ගියාට පස්සේ ඔටෝ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් බවට පත් වෙනවා. තමන්ගේ ගෙදර අවට ඉන්න අසල්වැසියෙක්වත් නිතරම රණ්ඩු වෙන ඔටෝ පොඩි දෙයකටත් කේන්ති ගන්න බොහොම නපුරු මිනිසෙක් බවට පත් වෙනවා. ඒත් ඔටෝ මේ තත්ත්වයට පත් උනේ යාගේ ආදරණීය නෝනාගේ මිය යාම නිසා කියලා දන්න ඔටෝගේ අසල්වැසියෝ ඔටෝව තේරුම් ගන්නවා. ඔටෝ තමන් අවට ඉන්න මිනිස්සු එක්ක විතරක් නෙමෙයි බැරි වෙලා හරි ගෙදරට එන සත්තු දකින්නෙත් තරහකාරයෝ විදියට. මේ විදියට තමන්ගේ හිතේ වේදනාව තරහෙන් පිට කරන ඔටෝට ඊළඟට මූණ දෙන්න වෙන්නේ බොහොම දුක හිතෙන සිද්ධියකට. වයස 63ක් වෙන ඔටෝ වැඩ කළේ ස්ටීල් කම්පැනි එකක. තව කාලයක් වැඩ කරන්න ඔටෝගේ හිතේ කැමැත්තක් තිබුණත් ඔටෝගේ කම්පැනියේ ලොක්කෝ ඔටෝව විශ්‍රාම යවන තැනට මෙතනදී වැඩ කරනවා. ඉතින් තමන්ගේ ආදරණීය බිරිඳ වගේම තමන්ගේ රස්සාවත් එකටම නැති වුණු මේ වයසක මිනිස්සයාට තවදුරටත් ජීවත් වෙන්න හේතුවක් නැහැ නේද කියන කාරණය මේ වෙලාවේ මතක් වෙනවා. හැමදාම හැමදේම තිතට සලසුම් කරන ඔටෝ ඊළඟට තීරණය කරනවා දැන් ඉතුරු වෙලා තියෙන්නේ තමන්ට මැරෙන එක විතරයි කියලා. ඉතින් මේ තීරණය ගන්න ඔටෝ ඊට පස්සේ ගෙදර ලයිට් බිල්, වතුර බිල්, ගෑස් බිල් වගේ දේවල් අදාළ තැන් වලට කතා කරලා ඒවා තවදුරටත් තමන්ට ඕනේ නැහැ කියලා අදාළ පාර්ශව දැනුවත් කරනවා. ඉතින් හැමදේම පිළිවෙලක් කරපු ඔටෝ ඔන්න ඊළඟට ලෑස්ති වෙන්නේ තමන්ගේ ගෙදර සාලේ කඹයකින් එල්ලිලා සිය දිවි නසා ගන්න. ඉතින් කඹේ එල්ලිලා මැරෙන්න තප්පර ගානක් තියෙද්දී ඔටෝ දකිනවා තමන්ගේ ගේ ඉස්සරහා තියෙන ජනේලෙන් එහා පැත්තේ ගෙදරට අලුතෙන් එන කට්ටිය වාහනේ පාක් කරගන්න බැරුව දඟලන විදිහ. ඔටෝගේ ගේ ඉස්සරහාම තියෙන ගෙදර පදිංචියට එන මේ කට්ටිය අතරේ අම්මයි තාත්තයි එයාලගේ දූලා දෙන්නයි තමයි ඉන්නේ. මේ කට්ටිය ආපු එක ඔටෝ දකින්නේ තමන්ගේ ජීවිතයට ආපු තවත් එක කරදරයක් විදියට විතරයි. ඒත් ඔටෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ පවුල කියන එක ඔටෝ තවමත් දන්නේ නැහැ. හැමදේම නීතියට කරන ඔටෝට මේ අලුතෙන් එන යුවලේ තාත්තා ඒ කියන්නේ ටොමි වාහනේ පාක් කරන වැරදි විදිහ බලාගෙන ඉන්න බැරි නිසා මැරෙන එක ඔන්න පැත්තකින් තියලා යාලට වාහනේ පාක් කරලා දෙනවා. ඉතින් ඒ වැඩේ ඉවර වෙලා ආයෙත් මැරෙන්න හිතාගෙන සාලට එන ඔටෝ ජීවිතේ සේරම බලාපොරොත්තු අතෑරලා ඔන්න තොණ්ඩුව බෙල්ලට දාගන්නවා. ගත වෙන්නේ තප්පර කීපයක් විතරයි. ඔටෝ තොණ්ඩුව දාලා තිබ්බේ සිවිලිමේ හයි කරපු කොක්කකට. මේ කොක්කට ඔටෝගේ බර දරා ගන්න බැරි නිසා ඔටෝ එහෙම්මම බිමට ඇදගෙන වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දෙපාරක් මැරෙන්න ගිය හිත වේදනාවෙන් ඉන්න මේ වයසක මිනිසයාගේ ජීවිතේ ඒ දෙපාරම බේරෙන්නේ. ඉතින් තමන්ගේ ආදරණීය නෝනා සොන්නා ළඟට යන්න හිතාගෙන මැරෙන්න ගිය ඔටෝට ඒක කරගන්න බැරි වුණ එක ගැන සෑහෙන කලකිරීමෙන් තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඉස්සරහා ගෙදරට ආපු කරදරකාරයෝ ටික ගැනත් මේ වෙනකොට ඔටෝ ඉන්නේ තරහෙන් මේ හැමදේම ගැන නෝනට කියන්න හිතාගෙන ඔටෝ යාව මිහිදන් කරපු සුසානේ ළඟට යනවා. ගිහිල්ලා මේ තරම් කාලයක් සිද්ධ වුණු හැමදේම ගැන එයාට කියනවා. ඒ විතරක් නෙමෙයි අලුතෙන් ආපු කරදරකාර අසල්වැසියෝ ගැන සොන්නාට කියන්නත් ඔටෝ අමතක කරන්නේ නැහැ. ඉතින් මේ කතාව බලන ප්‍රේක්ෂක ඔයාලටත් සැකයක් ඇති ඔටෝ තරුණ කාලේ මොකද කරන්න ඇත්තේ කියලා. චිත්‍රපටියත් හරියටම මෙන්න මෙතනදී ඔටෝ තමන්ගේ සුන්දර අතීතය ගැන මතක් කරන්න පටන් ගන්නවා. තරුණ කාලේදී ඔටෝගේ එකම හීනේ වෙලා තිබුණේ ආමියකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ඒත් අවාසනාවකට වගේ ඔටෝට තිබුණු දරුණු ලෙඩක් හින්දා යුද හමුදාවට බැඳෙන එක ඔටෝට හීනයක්ම විතරක් වුණා. මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ කිසිම පැහැදිලි හේතුවක් නැතුව කෙනෙකුගේ හදවත
ක්‍රමයෙන් සිහින් වෙන එක. ඉතින් මෙහෙම සිහින් වෙනකොට හෘදයේ අභ්‍යන්තර අවයව වලට හරිම විදිහට ක්‍රියාත්මක වෙන්න අපහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි හෘදය හරහා රුධිරය පොම්ප කරන ක්‍රියාකාරීත්වයට පවා බාධා ඇති වෙනවා. ඉතින් යුද හමුදාවෙන් ප්‍රතික්ෂේප වෙලා මේ රෝගී තත්ත්වෙන් පීඩා විඳින ඔටෝගේ ජීවිතයට අමුතුම එළියක් හම්බෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. ඒ කෝච්චියකදී ඔටෝට හම්බෙන සුන්දර යුවතියක් ඉඳා මේ යුවතිය වෙන කවුරුත් නෙමෙයි පස්සේ කාලකදී ඔටෝගේ ආදරණීය නෝන වෙන සොන්ණයා කෝච්චියේදී සොන්ණයා ළඟ තියෙන පොතක් ඔන්න බිමට වැටෙනවා මේ ඔටෝ දකිනවා. ඉතින් එයා දෙපාරක් හිතන්නේ නැතුව ඒ පොත ආයෙමත් සොන්ණයට ගිහින් දෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි ඔටෝගේ සොන්ණයාගේ සුන්දර කතාවේ මූලාරම්භය සටහන් වෙන්නේ. ඉතින් මෙතනදී තවත් අපූරු සිදුවීමක් වෙනවා. මම ඔයාලට මෙතනදී කිව්වනේ ඔටෝ සොන්ණගේ වැටුණු පොත අපහු දෙන්න යනවා කියලා. ඉතින් සොන්ණයා ගිය කෝච්චියට නැගපු ඔටෝ ගාව තියෙන්නේ ඒ පැත්තට යන කෝච්චි ටිකට් එකක් නෙමෙයි. ඉතින් මේ හින්දා ඔටෝට සිද්ධ වෙනවා වෙනමම ගාණක් ගෙවලා අලුතින් ටිකට් එකක් ගන්න. නමුත් ඔටෝ ගාව ඒ ටිකට් එක ගන්න ඇති තරම් සල්ලි තිබුණේ නැහැ. ඉතින් මේක දැකපු සොන්ණයා එයා ගාව තිබුණු මාරු කාසි ටිකක් ඔටෝට දෙනවා. ඔටෝ ටිකට් එකේ ගාණ ගෙව්වට පස්සේ එක කාසියක් එයාගේ ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒක 1964 අවුරුද්ද නිර්මාණය කරපු රිදි කාසියක්. වැඩිය හිතන්නේ නැතුව සොන්ණයා කියනවා ඔය කාසිය වාසනාවන්තයි ඒක හින්දා ළඟ තියාගන්න කියලා. ඉතින් එදා ඒ සොන්ණයා දීපු කාසිය අදටත් ඔටෝ පුදුමාකාර විදිහට පරිස්සම් කරනවා. ඒ වගේ මේ කාසියට ආදරය කරනවා. එතනින් පස්සේ අපිට ආයෙමත් වර්තමානයට එන්න සිද්ධ වෙනවා. මං කලිනුත් කිව්වා වගේ ඔටෝ තමන්ගේ හිතේ තියෙන දුක වේදනාව සංසිඳුව ගන්න උත්සාහ කරන්නේ දරුණු විදිහට කේන්ති අරගෙන. මේ නිසා යා අවට ඉන්න අසල්වැසියන්ට නිතරම බැනුම් අහගන්නත් හිට රිදව ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඇනීටයි රූබනුයි කියලා කියන්නේ ඔටෝගේ අසල්වැසියෝ. ඉතින් මේ දෙගොල්ලන්ගේම මිතුරුකම අසල්වැසියන්ටත් එහා ගියපු සුන්දර බැඳීමක්. ඉතින් අපි පස්සේ ගැන කතා කරමු. කොහොම හරි දැනට රූබන් ඉන්න අසනීපෙන් මිනිස් ශරීරයකට දරා ගන්න අමාරු කම්පනයක් හින්දා ආඝාත තත්ත්වයට පත්වුණු රූබන් මේ වෙනකොට කතා කරන්න චලනයන් සිදු කරන්න අපහසු රෝගියෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඔටෝ රූබන් ගැන දැන් ගොඩ කාලයක ඉඳන් තරහෙන් හිටියත් ඇනීටගේ ඉල්ලීමට රූබන් ලගේ ගෙදර රේඩියේටර් එක රිපයර් කරන්න එනවා. ඒ ඇවිල්ලත් ඔටෝ කරන්නේ කතා කරගන්නවත් අමාරු රූබන්ට ඇහෙන්න වටේම ඉන්න මිනිස්සුන්ටයි ගෙවල් අයිතිකාරයින්ටයි බනින එක. කොහොම වුණත් අන්තිමේ ඔටෝ රූබන්ට කියනවා තත්ත්වය තවත් අමාරු වෙන්න කලින් මැරිල යන එක තමයි එයාගේ එකම බලාපොරොත්තුව කියලා ඔටෝ මේක ව්‍යංගාර්ථයෙන් කිව්වත් ඒ අදහස තේරුම් ගන්න රූබන් ඔටෝට යන්න දෙන්නේ නැතුව ඔටෝව අල්ලගන්නේ හරියට අනේ ඒ දේ නම් කරගන්න එපා කියන වගේ. මිය යන එක තමන්ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව කරගත්තු ඔටෝ ඊළඟට මිය යන්න උත්සාහ කරන්නේ වෙනස්ම විදියකට. තමන්ගේ ගරාජ් එකට යන එයා කාබන් මොනොක්සයිඩ් විසට නිරාවරණය වෙලා තමයි මේ තරම් මැරෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ටිකෙන් ටික ගරාජ් එක පුරාම කාබන් මොනොක්සයිඩ් වායුව පැතිරෙනකොටත් ඔටෝට මතක් වෙන්නේ එකම එක කෙනයි, ඒ තමන්ගේ ආදරණීය නෝනව සොන්ණයා. කොහොම වුණත් මේ සැරෙත් ඔටෝට මැරෙන්න වෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති ඔටෝලගේ ගේ ඉස්සරහට අලුතෙන් ආපු කට්ටිය, ඒ ගෙදර අම්මා, එහෙම නැත්නම් අර කාර් එක පාක් කරගන්න බැරුව දඟලපු ටොමීගේ බිරිඳ තමයි මරිසෝල් කියලා කියන්නේ. ඉවරයක්ම නැතුව ගරාජ් එකේ දොරට ගහන මරිසෝල් කොහොම හරි ඔටෝව එතනින් එළියට ගන්න සමත් වෙනවා. ඉතින් මරිසෝල් හදිසියෙම ඔටෝව වාගෙන එන්නේ ජනේලේ රිපයර් කර කර ඉදදී නිමගින් බිමට වැටුණු තමන්ගේ සැමියා ටොමීව බලන්න ස්පිරිතාලයට යමුද කියලා අහන්න. මොකද මීට ටික වෙලාවකට කලින් තමයි ටොමීව ඇම්බියුලන්ස් එකේ දාගෙන රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් කේන්තියෙන් වුණත් මේ ගමනට කැමති වෙන ඔටෝ මරිසෝල්වයි එයාගේ දරුවෝ දෙන්නවයි දාගෙන ඔන්න ස්පිරිතාලෙට යනවා. ඉතින් ආයෙමත් අතීතයට යන ඔටෝට මතක් වෙනවා තමන් ඉංජිනේරු උපාධිය හිමි කරගත්තු දවස. එදා කෝච්චියේ පොතේ සිද්ධියෙන් පස්සේ දැන හඳුනගත්තු මේ දෙන්නා දැන් ආදරණීය පෙම්වතුන් නියොලක්. එදාම ඔටෝ සොන්ණයාගෙන් අහනවා will you marry me කියලා. ඒ කියන්නේ වාට මාව කසාද බඳින්න කැමතිද කියලා. ඉතින් සොන්ණයාකට එකපයින් කැමති වෙන්නේ ඔටෝ ඒ කාලෙදිත් සොන්ණයාට ආදරය කරපු ආදරණීය පෙම්වතෙක් වුණ හින්දා. ආයෙමත් අපිව වර්තමානයට එන්නේ ඔටෝගේ හතරවෙනි වතාවටත් මැරෙන්න උත්සාහ කරන සිදුවීමෙන්. මේ සැරේ ඔටෝ මැරෙන්න උත්සාහ කරන්නේ කෝච්චියකට පැනලා. කෝච්චි ස්ටේෂන් එකට යන ඔටෝ බොහොම ඉවසීමෙන් බලාගෙන ඉන්නේ කෝච්චියක් එනකන්. ඉතින් ඉතුරු ටික මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වේගයෙන් එන කෝච්චියකට පණින එක තමයි ඔටෝගේ එකම බලාපොරොත්තුව. ඒ වුණාට හැමදේම වෙනස් වෙන්න ගත වෙන්නේ එකම එක තප්පරයක් විතරයි. එක පාරටම වයසක මිනිසෙක් සිහි නැති වෙලා රේල් පීල්ල උඩට ඇදගෙන වැටෙනවා. ඉතින් දෙපාරක් හිතන්නේ නැති ඔටෝ ඉක්මනට රේල් පාරට පැනලා මේ අසරණ මිනිස්යව රේල් පීල්ලෙන් අයින් කරගන්නවා.
ඉතින් ඔටෝ කරපු මේ වීර ක්‍රියාව මේ වෙලාවේ ජංගම දුරකථන අතේ තියාගෙන හිටපු ගොඩක් දෙනෙක් වීඩියෝ කරගන්නවා පස්සේ කාලකදී ඔටෝගේ මේ වීඩියෝ එක සෝෂල් මීඩියා හැම එකකම වගේ වෛරල් වෙන්න පටන් ගන්නවා අන්තිමේදී මැරෙන්න ගිය ඔටෝ රටේම වීරයෙක් වෙලා තමයි නවතින්නේ ඉතින් ඔන්න එදත් මැරෙන්න හිතාගෙන ගිය ඔටෝ තමන්ගේ බලාපොරොත්තුව කඩ කරගෙන ඔන්න ආයෙමත් ගෙදරට එනවා තනියම ජීවත් වෙන්න ට්‍රයි කරන ඔටෝට තවත් එක යාළුවෙක් හම්බෙන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන අතරතුරේ ඔටෝ ජීවත් වෙන ගෙදරවට නිතරම පූසෙක් ගැවසෙනවා දවසක් දරුණුවටම හිම වැටෙන වෙලාවේ මේ පූසාව දකින්නේ අලුතෙන් පදිංචියට ආපු මරිසෝල් මරිසෝල් ඒ වෙනකොටත් ප්‍රෙග්නට් නිසා පූසාව දැකපු අනිත් අසල්වැසියාට පූසාගේ ලොම් ඇලර්ජික් නිසාත් අන්තිමේ පූසාව බලා ගන්න වගකීම පැවරෙන්නේත් අපේ කතානායකයා ඔටෝට කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් පූසරත් තමන්ගේ ගෙදර ඉඩක් දෙන්න දැන් ඔටෝට සිද්ධ වෙනවා ඉතින් මෙන්න මේ වගේ සිදුවීම් හින්දා මරිසෝල් ගේ ඔටෝ ගේ හිතවත්කම ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා තමන්ගේ සැමියා දරුවෝ දෙන්න එක්ක සතුටින් ජීවත් වෙන මරිසෝල් ගැන ඔටෝගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා ඒ වුණත් බොහොම දැඩි පිළිවෙතක් අනුගමනය කරන ඔටෝ ඒක වචනයෙන් කියන්න යන්නේ නැහැ ඒ වෙනුවට මරිසෝල් වෙනුවෙන් කරන්න පුළුවන් උදව් කරන්න ඔටෝ ඉදිරිපත් වෙනවා මරිසෝල්ට වාහන එලවන්න බෑ මොකද එයා හිතාගෙන ඉන්නවා යාට ඒක කරන්න බැරි දෙයක් කියලා ඒත් මරිසෝල්ට වාහන එලවන විදිය ගැන උගන්වන්න ඉදිරිපත් වෙන ඔටෝ එයාගේ හිතේ ශක්තිය ඇති කරලා මරිසෝල්ට හැමදාම බෑ කියපු වාහන එලවන එක හරිම විදියට පුරුදු කරනවා ඉතින් මෙහෙමම මරිසෝල්ට වාහන එලවන විදියත් කියලා දෙන ඔටෝ දවසක් මරිසෝල් එක්කම බේකරියකට යනවා ඒ බේකරිය සොන්නා ජීවත් වෙලා ඉන්න කාලේ ඉන්න ගොඩක්ම ආස වුණ තැනක් කියලා තමයි ඔටෝ මරිසෝල්ට කියන්නේ ඉතින් මෙන්න මෙතනදී තමයි ඔටෝ රූබන් ගේ එයාගේ අතීතයයි ගැන මරිසෝල්ට කියන්නේත් ඔටෝයි සොන්නායි දෙන්න විවාහ වෙලා දැන් පදිංචි වෙලා ඉන්න තැනට එනකොටත් රූබන් සහ ඇනීටා මෙහි පදිංචි කරවෝ ඉතින් ඇනීටායි සොන්නායි දෙන්න හොඳම යාළුවෝ වෙද්දී ඔටෝයි රූබනුයි දෙන්නත් හොඳම යාළුවෝ වුණා ඉතින් මේ රූබනුයි ඔටෝයි දෙන්නම තමන් ජීවත් වෙන ප්‍රදේශයේ නීති හදන්න අනිත් අයව නීතියට වැඩ කරන මිනිස්සු බවට පත් කරන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා ඒත් ඔටෝගේ රූබන් ගේ අදහස් වල ගොඩක් වෙනස්කම් තිබුණා සරලවම කිව්වොත් ඔටෝ කැමති දේවල් වලට රූබන් කැමති වුණේ නැහැ ඒ වගේම රූබන් කැමති දේවල් වලට ඔටෝ කැමති වුණෙත් නැහැ ඉතින් මෙන්න මේ කාරණේ නිසා දෙන්නගේ හිතවත්කම් පළුදු වුණා ඒ වගේම රූබන් තමන්ව තමන් අවට තියෙන ගෙවල් වල ඒකතු වෙලා පිහිටුවාගත්තු සමිතියේ සභාපතිකමෙන් අයින් කළා කියන සැකයක් ඔටෝට තියෙනවා මේ හින්දා ඔටෝගේ හිතේ රූබන් ගැන තියෙන්නේත් හොඳ යාළුකමක් එක්ක බැඳුණු තරහක් ඉතින් කාලය මෙහෙම ගත වෙද්දී ඔටෝ හැමදාම අල්ලගන්න බලාගෙන හිටපු කෙනෙක් ඔන්න අතටම අල්ලගන්නත් ඔටෝට පුළුවන් වෙනවා ඒ වෙන කවුරුවත් නෙමෙයි හැමදාම තමන්ගේ ගේ ඉස්සරහට දැන්නීම් දාන බයිසිකලයකින් යන කොල්ලව අතටම අල්ලගත්තු මේ කොල්ල එක්ක ටිකක් කතා කරනකොට ඔටෝගේ හිතේ තරහ ටිකෙන් ටික අඩු වෙනවා ඒකට එක හේතුවක් උනේ මේ කොල්ලා සොන්නයා උගන්නපු පාසලේ දරුවෙක් උන එක ඉතින් මේ දරුවා කියන විදිහට එයා ඉස්කෝලේ යන කාලේ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙලා තියෙනවා ඒ කියන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙක් එයාගේ මේ ස්වභාවය නිසා මුළු ඉස්කෝලේම එයාව කොන් කළත් සොන්නයා ඉස්කෝලේදී මේ දරුවට ගොඩක් ආදරෙන් සලකලා තිබුණා ඉතින් මේ කතා බහින් පස්සේ ඔටෝ මැල්කම් කියන මේ පුංචි හාදයා එක්ක හිතවත්කමක් ඇති කරගන්නවා ඒ වගේම මැල්කම්ගේ එක එක සද්ද එන බයිසිකලයක් හදලා දෙන්නත් ඔටෝ මේ වෙලාවදී අමතක කරන්නේ නැහැ ඉතින් ඔයාලට මතක ඇති ඔටෝ කෝච්චි ස්ටේෂන් එකේදී මිනිස්සුෙක්ගේ ජීවිතේ බේරගත්තා කියන කාරණේ ඉතින් ඒ වීඩියෝ එක වෛරල් වුණා කියලාත් අපි කිව්වා කොහොම හරි මේ වීඩියෝ එකෙන් හින්දා ජනප්‍රිය වුණු ඔටෝ හොයාගෙන සෝෂල් මීඩියා ජර්නලිස්ට් කෙනෙක් එනවා ඉතින් මේ ගෑනු ළමයාගේ බලාපොරොත්තුව තමයි ඔටෝ ඉන්ටර්විව් එකකට එක් යන එක ඒ වුණාට ඔටෝ ඒ කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ මේ ගෑනු ළමයාට අපහු ගෙදර යන්න වෙන්නේ හිස් අතින් කතාව මෙහෙම ගලාගෙන යද්දී දැන් ඔටෝ ආයෙමත් උත්සාහ කරන්නේ පස්වෙනි වතාවටත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න මේ වෙලාවේ යා මැරෙන්න හදන්නේ ෂොට්ගන් එකකින් වෙඩි තියාගෙන මැරෙන්න හදන මේ වෙලාවේ ආයෙත් ඔටෝට තමන්ගේ අතීතේ මතක් වෙනවා ආදරේ කරලා විවාහ වෙලා සොන්නයත් එක්ක සතුටින් ජීවිතේ ගත කරපු ඔටෝගේ සතුට තවත් වැඩි වුණේ සොන්නයා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඉතින් බබෙක් ලැබෙන්න ඉන්නකොට අම්මලට එක එක ආශා ඇති වෙනවා ඉතින් සොන්නයට ඇති වුණු ආශාව තමයි තමන් කවදාවත් ගියේ නැති ලස්සන ගමනක් දරුවා ලැබෙන්න ඉන්න කාලෙදී යන එක මේ ඉල්ලීම ඉටු කරන ඔටෝ සොන්නයවත් එක්කරගෙන යන්නේ නයගරාදී ඇල්ල බලන්න හරිම ලස්සන මතකයන් ගොඩක් එකතුණු මේ ගමන නිමා කරපු ඔටෝ තමගේ බිරිඳත් එක්ක ගෙදර එන්න පිටත් වෙනවා අවාසනාවන්ත විදිහට මේ එන ගමනේදී මේ දෙන්න ගමන් කරපු බස් එක අනතුරකට ලක් වෙනවා මේ අනතුරෙන් සොන්නයට ලැබෙන්න හිටපු දරුවා මිය යනවා විතරක් නෙමෙයි සොන්නගේ කකුල් දෙකම පණ නැති වෙනවා මේ අතීතයේ සැරිසරමින් වෙඩි තියාගන්න හදපු වෙලාවේ ඔටෝව මරණයෙන් බේරගන්නේ වෙන කවුරුත් නෙමෙයි අර සොන්නයා උගන්නපු මීට ටික දවසකට කලින් හිතවත් උණු මැල්කම් කියන පුංචි කොල්ලා සංක්‍රාන්ති ලිංගිකයෙක් වුණ මැල්කම් එයාගේ තාත්තා ගෙදරින් එළියට දාපු නිසා ඉන්න තැනක් හොයාගෙන මේ කොල්ලා ඇවිත් තිබුණේ ඔටෝගේ ගෙදරට ඉතින් ඔන්න ඔය විදිහට තමයි
යාලුවනේ පස්සෙනි වතාවටත් ඔටෝ මරණයෙන් බේරුණේ. ඉතින් ඔටෝ ගොඩක් තරහෙන් ඉන්න දැඩි මිනිස්සෙක් කියලා මං ඔයාලට කලිනුත් කිව්වා. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ එයාගේ නෝනා සොන්නගේ මරණය කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඒකට හේතුණු අනිත් කාරණේ තමයි ඔටෝගේ ගෙවල් ආයතන දීපල වෙළඳ සමාගමේ ක්‍රියාපිළිවෙල. ඉතින් ඩයන් මෙරිකා කියන දීපල සමාගම කූට උපක්‍රම භාවිතා කරලා අවට තියෙන ගෙවල් වල අයිතිය ගන්න වැඩ කරමින් ඉන්න කාලයක් තමයි මේ. මේ වෙනකොට මේ දීපල සමාගමේ ඉලක්කය බලට පත් වෙලා තිබුණේ ඇනීටගේ රූබන්ගේ ගෙදර. ඉතින් පිටර ජීවත් වෙන ඇනීටගේ රූබන්ගේ පුතාව රවට්ටගෙන ඇනීටට පාකින්සන් රෝගේ තියෙනවා කියලා ඔප්පු කරලා රූබන්ව සාත්තු නිවාසයක නවත්තලා මේ ගේ අයිති කරගන්න තමයි ඩයන් මෙරිකා සමාගමට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන දැනගත්තු ඔටෝ එක එක හේතු නිසා දැන් අමනාප වෙලා හිටියත් තමන්ගේ හිතවත්ම සගය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තීරණය කරනවා. ඔටෝ අවශ්‍ය ලිපි ලේඛන ලෑස්ති කරගෙන මරිසෝල්ගේ උදව්වත් ඇතුව රූබන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අවට ඉන්න හැමෝම ඔටෝට එකතු වෙන හින්දා මේ දීපල සමාගම ගෙදර අයිටි කරගන්න ආපු වෙලාවේ එයාලත් එක්ක සටන් කරන එක ඔටෝට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අසාධාරණේ මුළු ලෝකෙටම ලයිව් පෙන්වන්නත් ඔටෝට පුළුවන් වෙනවා. ඔයාලට මතක ඇති ඔටෝ කෝච්චි ස්ටේෂන් එකේදී මිනිස්සු එක් බේරගන්න වීරයෙක් වුණු වෙලාවේ යව හොයාගෙන ආපු සෝෂල් මීඩියා වාර්තාකාරිනිය අනේ යාගේ උදව්වෙන් තමයි ඔටෝ මේ අසාධාරණය ලෝකෙටම පෙන්වන්නේ. ඉතින් ෂාරි කෙන්සි කියන මේ වාර්තාකාරිනියයි අවට ඉන්න හැමෝමයි එකතු වෙලා ඩයන් මෙරිකා සමාගමෙන් ආපු කට්ටියම මේ වෙලාවේ එළවල දාන්න සමත් වෙනවා. ඉතින් ලම්පු ජයග්‍රහණය ගැන මරිසෝල් අනිත් අයත් එක්ක සතුටු වෙන වෙලාවේ ඔටෝ හිමීට යාගේ ගෙවල් දිහාට යනවා. ඒ යන අතරතුරේ එක පාරටම ඔටෝ කලාන්ත දාලා ඇදගෙන වැටෙනවා. ඉතින් කට්ටියම එකතු වෙලා ඔටෝව රෝහලට එක් කරගෙන යනවා. මේ වෙලාවේ ඔටෝ එක ළඟින්ම ඉන්න මරිසෝල් ඔටෝගේ තරුණ කාලේ ඉඳලම තිබුණු ලෙඩේ ගැන දැනගන්නවා. ඩොක්ටර් මේ වෙලාවේ කියනවා his heart is too big කියලා. ඩොක්ටර් මේ වෙලාවේ කියන්න උත්සාහ කරේ ඔටෝගේ හදවත අසාමාන්‍ය විදියට විශාල වෙනවා කියලා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ කෙනෙක් ගොඩක් ආදරණීය නං ගොඩක් අනුන් ගැන හිතන කරුණාවන්ත කෙනෙක් නම් අපි යාට කියනවා his heart is too big කියලා. ඉතින් ලෙඩේ අමතක කරපු මරිසෝල් ඉතින් එයා කොහොමත් එහෙමනේ කියලා හයියෙන් hina වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම hina වෙවී ඉන්න මරිසෝල්ට එකපාරටම වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ තමයි මරිසෝල්ටත් දරුවා ලැබෙන්න යන්නේ. ඉක්මනින්ම රෝහලේ වෙනමම වාට්ටුවකට ඇතුල් කරන මරිසෝල්ට පිරිමි දරුවෙක් ලැබෙනවා. මේ පුංචි පුතාගෙනම තමයි මාකෝ. ඉතින් මාකෝව ගෙදරට එක්කන් ආපු සතුටට ටොමි මරිසෝල් දෙන්න පුංචි පාටියක් දානවා. මේ පාටියේ සුවිශේෂිත ආරාධිත අමුත්ත තමයි අපේ කතානායක ඔටෝ. ඉතින් සොන්නයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලේ ඔටෝ යාලට ලැබෙන්න යන දරුවා වෙනුවෙන් ලස්සන තොටිල්ලක් හදනවා. නමුත් දරුවා නැති වුණාට පස්සේ ඔටෝටත් එයාගේ නෝනා සොන්නයටත් මේ තොටිල්ල වේදනාත්මක මතකයක් වෙලායි තිබුණේ. ඉතින් මේ වේදනාවන්ගෙන් මිදෙන්න හිතපු ඔටෝ මේ ලස්සන තොටිල්ල මරිසෝල්ගේ ටොමීගේ අලුතේ ඉපදුණු පුතා මාකෝට තෑග්ගක් විදියට දෙනවා. ඉතින් සැරපරුෂ තද කෙනෙක් විදියට ජීවත් වුණු ඔටෝ ක්‍රමක්‍රමයෙන් ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ නෝනාගේ මිය යාම දරුවන්ගේ අහිමිවීම වගේ ඔටෝගේ හිත රිදව ගන්න හේතුණු දේවල් ටිකින් ටික අමතක කරන ඔටෝ තමන් අවට ඉන්න අයත් එක්ක සුහද වෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මැල්කම් ඔටෝ මෙච්චර කාලයක් පාවිච්චි කරපු කාර් එක ඔටෝ මැල්කම්ට තෑග්ගක් විදියට දෙනවා. ඉතින් කාර් එකක් ගන්න එක හීනයක් වෙලා තිබුණු මැල්කම්ට මේක හිතා ගන්නත් බැරි තරම් සතුටක් වෙනවා. ඉතින් මැල්කම්ට පරණ කාර් එක දීපු ඔටෝ ඊට පස්සේ මිලට ගන්න කැබ් එකක්. ඒ කැබ් එක වැඩි දෙනෙකුට යන්න පුළුවන් සුවපහසු එකක්. ඉතින් ඔටෝ මේ කැබ් එක මිලට ගන්නේ යටි අරමුණකුත් හිතේ තියාගෙන. තමන් අවට ඉන්න අය එක්ක වගේම ටොමි මරිසෝල් එයාලගේ දරුවෝ තුන්දෙනා එක්කත් සමීප වෙන ඔටෝ මේ විදිහට සතුටින් අවුරුදු 3ක කාලයක් ගත කරනවා. මේ අවුරුදු 3 පුරාවටම කලින් කළා වගේ උදේට රවුමක් ඇවිදලා වාහන පිළිවෙලට තියෙනවද කියලා බලන එක, කුණු කසල හරි තැන්වල දාලාද කියන බලන එක, ගේ ඉස්සරහා හිමයින් කරලා පාර පිළිවෙලක් කරන එක ඔටෝ කවදාවත් අමතක කරෙත් නැහැ. ඒත් ආයෙමත් කවදාවත් ඔටෝ මැරෙන්න හිතුවෙත් නැහැ. මරිසෝල්ටයි ටොමීටයි උදේම නැගිටලා පාරේ ඇවිදින ඔටෝව හැමදාම දකින්න එක පුරුද්දක් වෙලා තිබුණා. ඒත් එක දවසක් ඔටෝගේ ගේ ඉස්සරහා හිමායින් කළ නැති බව මරිසෝල්ට පේන්න තිබුණා. ඒ වගේම ඒ වෙනකොනොත් ඔටෝ අවදි වෙලා නැහැ කියන එක යාලා තේරුම් ගත්තා. ටොමි මරිසෝල් දෙන්න පුළුවන් ඉක්මනට ඔටෝගේ ගෙදරට ගිහින් ඔටෝගේ කාමරයට ගියත් මේ ආදරණීය හදවත ලොකු මිනිසයා හાર્ට් ෆේලිය එකක්, එහෙම නැත්නම් හදවත අකර්මණ්‍ය වීම නිසා ඒ වෙනකොටත් මිය ගිහිල්ලා තිබුණා. ඒ වගේම තමන්ගේ ජීවිත කාලය තවත් ගොඩක් දිග නැති බව තේරුම් ගත්ත ඔටෝ තමන්ගේ මරණය බලාපොරොත්තු වෙන තමයි ඉඳලා තිබුණේ. ඉතින් කවදා හරි තමන් ඇහැරුණේ නැති වෙලාවක තමන්ව කලින්ම හොයාගෙන එන්නේ මරිසෝල් කියලා දැනන් හිටපු ඔටෝ මරිසෝල් වෙනුවෙන් ලියුමක් ලියලා තිබුණා. ඒ ලියුමේ තිබුණ විදිහට ගොඩ දෙනෙක්ට යන්න පුළුවන් විදිහට ඔටෝ ගත්තු කැබ් එක වගේම ගෙදරත් මරිසෝල්ට අයිති වෙන විදිහට හරි ගස්සලායි තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඔටෝ මේ වෙනකන් ඉතුරු කරලා තිබුණු මුදලක් තියෙනවා නම් ඒ සේරම සල්ලි
මරිසෝල්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න කියලාත් ඔටෝ ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඔයාලට මම කලින් කිව්වනේ ඔටෝ මරිසෙල්ට කොයිතරම් ආදරේ වුණත් එයාගේ දැඩි පිළිවෙත නිසා ඒ බව පෙන්වෙන්නේ නැහැ කියලා. ඉතින් තමන් මේ ලෝකේ නැති මොහොතේ ඔටෝ මෙන්න මේ විදිහට තමයි මරිසෝල්ට තමන්ගේ දරුවෙක්ට වගේ ආදරේ පෙන්වුවේ. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි A Man Called Otto චිත්‍රපටයේ මෙතනින් අවසන් වෙන්නේ. ඔටෝ කොයිතරම් වේදනාවෙන් හිටපු මිනිස්සෙක් වුණත් එයාගේ වේදනාව එයා අවට හිටපු අයට තේරුම් ගන්න පුළුවන් වුණ හින්දා දුකෙන් කලකිරීමෙන් ඉවර වෙන්න තිබුණු එයාගේ ජීවිතේ ගොඩක් සතුටෙන් සැනසීමෙන් ඉවර කරගන්න එයාට පුළුවන් වුණා. ඉතින් මේ ෆිල්ම් එක බලපු ගොඩක් දෙනෙක් මේ සංවේදී ආදරණීය කතාව අගය කරලා තිබුණා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඉස්සරහට ඕනි මොන වගේ ෆිල්ම්ස්ද කියලාත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් 6:30 මං අදට නවතිනවා. ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලට ජය.